සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අදත් පුරුදු විදිහටම කේනෙ පිත්තෙක් එකතු වෙලා ඉන්න මගේ ආදරණිය යාලුව හැමෝටම මුලින්ම. ඔයාලට පේනවා මගේ අතේ අද තියන මේ විශේෂ දේගැන. මෙ තමයි කුංකුම එහමත් නැත්නම් සැෆරන් කියලා හඳුන්වන මලේරේනු විශේෂය. ඔයාල දන්නවා රජ කුමාරිකාවරු අපප්සරාවිියෝ වගේම බොහෝම රූමත් ලලනාවිියු පවාතී තේඉඳලා. ංකුම එහමත් නැත්නම්ේ සැෆ්්‍රන් පාච්චි කරලා ලස්සන වනා. අද මම කියල දෙන්න බලාපොරොත්තු වෙන්නේ අපිත් කොහොමද සැෆන් පාවිච්චි කරලා ලස්සන වෙන්න කියලා. සැෆරෙන්න් ගැන කතා කරනවනං සැෆ්‍රන් කියල කියන්නේ ඉරාකය ඉරාණය වගේ රටබල්බල වැවෙන විශේෂුත මල්වර්ගයකින් සාදාගන්න එහමත් නැත්නම් ලබාගන්න රේනු. මෙ රේනු විශේෂයෙන්ම එක මලක තියෙන රේනුත් එකත් දෙකත් අතර ප්‍රමාණයක් බොහෝ දුරට තුනත් හතරත් වගේ රේනු ප්‍රමාණයෙකුත් තිබිය හැකි. අන්නේ නිසාවෙන් තමයි සැෆරන් ඉතාමත්ම ඉහළ ිලගණන් යටතේ විකිනෙන්නේ. රතුරත්තරන් කියලත් සැෆරෙන් හඳුන් වනවා සැෆරෙන්න් කිලෝග්‍රෑම් එකක් හොඳදම සැෆරන් කිලෝග්‍රයම් එක මල රුපියල් එක්දහස් තුන්සය පනහත් එදහස් පන්සිය තරමිලගණනක්‍රියට තේ තමයි තියෙන්නේ. මන්දෙන් ඔයාලට කියලා දෙන්නම් හරිම සැෆරන් එහමත් නැත්නම් නිවරදිම සැෆරන් කොහොම ඔයාල හඳුනගන්න කියලමකද බොහෝදුරට ලංකාව තුළ ව්‍යාජ සැප්‍රන් වර්ගත් තියෙන නිසාවෙන්. රිම සැෆරන්් එක හෙමත් නැත්නම් නිවරදිම සැෆරන් එක හොයාගන්න පුළුවන් වෙන්නේ ඔයාලට පුළුවන් ඔයාල ලබාගන්න වෙලද සැලින් සැෆරන් අරගෙන සැෆරන් එක මල්රේනුවක් පෝඩක් කාල බලන්න. ඒවගේ කාල බලනකොට ඔයාලට පැනිරස ගතියක් දැනෙනවනං ඒ තියෙන්නේ ව්‍යාජ සැෆරන් එකක්. ඔයාලට කහට මුසු අමුතු ආකාරයක තිත්්ත ගතියක් දැනෙනවනං ඒ තමයි හරිම සැෆරන් එක. මුණත් මන්දැන් යාලට කියලා දුන්න සැෆරන් එකක් හොයාගන්න විදිහත්. ගොඩක් අය කියනවා සැෆන් කියලා කියන්නේ අධිකෘෂ්ණ දෙයක් කියල හැබැ ංවලට මතක් කරන්න ඕනේ බලමාලු තක්කාලි අන්නාසි වගේ ඉතාමත්ම විශ සහිත දැඩි උෂ්ණ අධික ආහාරයක් එහෙම ෙමත් ැත්නම් කුලු බඩුවක් එහෙම නෙමෙීමය මේ ඉතාමත්ම විශේෂවිත ඒ වගේම අපිව ලස්සන කරන්නට පුළුවන් අගනා ඕෞෂ දෙයක් විදිහට තමයි හඳුන් වන්නේ මං අදොයාලට කියල දෙන්න බලාපොත්තු වෙනවා මේ සැරන්් ්‍රිංක් එක හදා ගන්නඩි කොහොමද කියලා මේකට මට අවශ්‍ය වෙනවා මෙනේ විදිහ ්‍රශ්මිල්ක් ඕලට කැමති බ්‍රෑන්් එකකින් ්‍රශමිල්ක් පවිච්චි කරන්න පුළුවන් ම එතනදි පාවිච්ච කරලා තියෙනෙ අම්ඹේවල බ්‍රෑන්් එකේ ෆ්‍රශමිල්ක් එවාගේම මට මේකට අවශ්‍ය වෙනවා ගලාස් එකක් එවාගේම හැන්දක් අවශ්‍ය වෙනවා. දෙ ඔයාලට කියල දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේක හදාගන්න කොහොමද කියලා ඔයාලට කැමති ආකාරේක ්‍රශ්මිල් මෙතනදි මතක් කරන්න ඕනේ ඔයාලට ෆ්‍රශ් මිල් වලට ල කැමති නැත්තං එලකිරි පාවිච්චි කරන්න පුළුවන් එහෙමත් නැත්නම් ඔයාලට දිය වැඩියාව වගේ රෝගාබාද තියෙනවනම් ඔයාලට පුළුවන් පාවිච්චි කරන්න ඔයාල කැමතිම මේද රහිත මිල්ක එකක් කිසිම ප්‍රශ්මයක් නැහැ මං මෙන්න මේ විදිහට මිල්ක්තිික දාගන්නවා පිට කැමති අවශ්‍ය ප්‍රමාණයකට උදේවරුවට හෝ ආත්‍රියයට තමන්ට කැමති විදිහට මෙන මේ විදිහටම ෆ්‍රෙෂ මිල්ක් වවිීදරට දා ගන්නවා. ඉට පස්සේ ඔයාල කරන ඊළඟ වැද තමයිම සැෆලන් ජීන් එක හදාගන්නකොට මේ ඔක්කොම සැෆ්රන දාගන්නවා. මෙක වැරදි ඔයාලගේ අත්දෙකේ ඇගිලි දෙකට. ල්ලන ප්‍රමාණී පිංච්ච එකක් අපිත් මේකට කියන රේනුත් දහයක් විතර ප්‍රමාණී පින්ච්ච එකක් යාලට පුළුවන් මෙන මේ විදිහට එකතු කරගන්න එකතු කරගන ටික වෙලාවක් මේක තියන්න දෙන්න ඕනේ ටික වෙලාවක් තියෙන්න දීලා අපි මේ විදිහට කලවන් කරගන්න ඕනේ ඔයාලට පේනවා ලා කහපහැයට හුරු පාටක් හැදෙනවා විනාඩි පහලවක් විතර මෙ මේක මෙ මේ විදිහට විනාඩි පහලවක් විතර අපි මේ මිල් එක තියෙන්න්න දෙන්න ඕනේ ඉට පස්සෙ තමයි අපිට මේක කල එක බලාගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට පේනවා මම ෆ්‍රෙෂ්මිල් එක හදාගැන තියෙන්න්නේ. අපිට පුළුවන් ඕන බ්‍රන්්ක් එක ෆ්‍රෂ්මිල් එක පාවිච්චි කරලා මේ ෆ්‍රෂ්මිල් එකට කුංකු මෙහමත් නැත්නම් සැර වගේම ඉහල වටිනාකමක් තියන සැෆරන ෙමත් නැත්නම් ව්‍යාජ්‍ය නැති සැෆරන් පාවිච්චි කරන විදිහත් ඒ සැෆරන් හ ගන්න දිහත් මංන් ඔයාට කියලා දුන්නා. දැන් ඔයාලට තියෙන්නේ මෙන්න මේ මිල් එක හදාගන ටික වෙලාවක් විනා අඩි පහලවක් විතර වහල තියන්න වලට පුළුවන් හෙමත් නැත්නම් පැත්තකින් කියයලා. උදේ සාමාන්‍යෙන් ඔයාල බොනවනන් තේ. ඒ වගේ වෙලාවකට නිකම් කිියකක් බොනවනන්හමත් නැත්නම් ඔයාලමට කිය ෆ්‍රශමිල්ත් බොන්න හැ කියලා. ෆ්‍රේ්මිල් බොන්නැත්තන් සදු රියෙක් හදාගන ඔයාලට කකකු මෙහම ැත්නම් සැෆරෙන්ටිකක් පාවිච්ච කළ රේනු දයදොලක් විට පාවිච්චි කරලා ඔයාලට පුළුවන් මේක මේ විදිහටම පානය කරන්න. විනාඩි පහලවක් විතර තියලා. ඔයාලගේ ඇඟාධක උෂ්ණ තත්ත්යකට පත් වෙලා තියෙනවනං. ඔයාලට පුළුවන් මේ විදිහටම හදාගත්ත ෆ්‍රශමිල් ඩ්‍රිංක් එකට. ස්ොභාවික ඇලෝවේරා එහෙමත් නැත්නම් ස්ොභාවික කෝමාරිකා මධය කිහිපයක් එකතු කරලා පානය කරන්නත් බ්ලෙන්න්් කරගත්තර වරදක් නැහැ. එහෙමත් නැත්නම් කෑලි විදිහට මේකට එකතු කරගෙන පානය කරත් කිසිම වරදක් නැහැ. මෙන මේ ඩ්‍රීන්ග එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ස්ොභාවිකව පැහැපත් වෙන්න.ඒවගේම කිසිදු අතුරුවාබාදයකින් තොරවර අසායනිික ද්‍රව්‍ය පාවිච්චියකින් තොරව බ්ලීජන් එහවගේම අහිත කර, ශාලිගණන් යටතේ අලවිවන නිෂ්පාධන වර්ග පාවිච්චි කරන්න නැතුව ඔයාලගේ නිවසේ තියනම දේවල්වලින් ඔයාලට ලස්සන වෙන්න හැමදාම මේ ්‍රීංක පවිච්චි කරන්න පුළුවන්. මංහිතනවා අද මාම කියල දුන්න මේ බියටි ටිප් එක ඔයාලට වැතගත් වෙන්න ඇති කියලා. එවගේම පහලින් අපිට කමෙන්ට් කරන්න අමතක කරන්නත් එෙපා. අද මං ඔයාලට කියලා දුන්නේ ඔයාලගේ ගෙදරම තියෙන දේවල් පාවිච්චි කරලා කොහොමද ලස්සන වෙන්න ඩ්‍රීංක් එකක් හදාගන්න කියලා. තවත් දවසක මේ වගේම බොහොම අපූරු අලුත්මදේකින් ඔයාලව හම්ඹවන බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්. ප්‍රාර්ථනයට එක් ඔබට සුභ දවසක් අනිවාරෙන්ම ලස්සන වෙන්න කේනෙF් අපිත් එෙක් එකතු වෙලා ඉන්න. ඒවාගේම KේනෙF අපිට ඔයාල හදල මේ ්‍රිංක් එකේ මැජික් එක ඔයාලට සිදුණු දේවල් කියන්න තමතක කරන්න එපා. එසේනම් ගිහින් එන්නම් සුබ දවසක්. අපගේ YouTube චැනලය සබස්ක්‍රයිබ කිීමට අමතක කරන්නපා එමෙන්ම පහත් දිස්වන බෙල්ල එකනය නාද කිරීමෙන් අප වීඩියෝ මුදාහල සැලින් ඔබතය රස්සවිනින්නටත්පුලුවන් තවත් මෙවැනි මාර්ථපූර්ණ වීඩියෝවකින් හමුණු බලාපොත්තුවෙන් ප්‍රාර්ථනය ඔබට සුභ තවසක්.